දැන් අපි දැක්කා ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමාගේ කතාව. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මම නම් දැක්කේ අර වරංගත්තු කපුව ඉන්නේ. වරංගත්තු කපු එක් වගේ තමයි මහලේකම්තුමා ඊයේ කිව්වේ. එතුමාට මේ අවුරුදු 3යි මාස 10ක් යනකම් මුකුත් කරගන්න බැරුණාලු කකුලෙන් ඇද්දලු. කවුද දන්නේ කකුලෙන් ඇද්දි. ඇයි මේ අකිල මහත්තයාගේම කකුලෙන් හදින්නේ? වෙන කාගේවත් කකුල තිබුණ නැද්ද හදින්නේ? දැන් එතුමා කකුලෙන් ඇද්දෙහිඳලු බිංගිරිය නිදහස් වෙළඳ කලාපය ඒ කර්මාන්ත ශාලා ටික අරගන්න බැරු. දැන් කර්මාන්ත ශාලා ටික අරගන්න බැරි වෙලා තියෙන කකුලෙන් ඇදපු හින්දා. ඒ හින්දා එතන කර්මාන්ත ශාලා ටික හදාගන්න බැරුණාලු. හම්බන්තොට 10000 ගානක් කර්මාන්ත ශාලා හදන්න තීච් එක හදාගන්න බැරුණාලු මේ අවුරුදු 3යි මාස 9 තුල මෙයාගේ කකුලෙන් ඇදපු හින්දා. මගේ අප්පේ කර්මාන්ත ශාලා මේ 10000 ගානක්. 10000 ගානක් නෙවෙයි. අපි කියනවා අකිල මහත්තයෝ තමුන්නාන්සලගේ කාලයේ ඇතුළත අඩුගානේ මේ බුල්ටෝ කම්පැනියක් බුල්ටෝ ටොපි හදන බුල්ටෝ කම්පැනියක් දාගන්න බැරි වෙච්ච ආණ්ඩුව දැන් කියනවා එක එක ඇමතිවරු කකුලෙන් ඇද්දින්දලු උනේ මන් දැක ඊළඟට කියනවා මේ අනේ මගේ අපේ ආස මගේ ආසනෙත් ඇදුවා කර්මාන්ත ශාලාවක් මොකද කර්මාන්ත ශාලා කාර් හදන කර්මාන්ත වොක්සගන් ජර්මනිය දන්නේ නැතුව ලංකාවේ ඉදිවෙන කර්මාන්ත ශාලාව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ගේ ආසනය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මුල් ගල තියලා ආරම්භ කරපු වොක්සගන් කාර් කම්පැනි. දැන් කාර් කම්පැනි අවුරුදු 3යි මාස 9ක් මුකුත් නැතුව හිටපු කාර් කම්පැනි ගැන ඊ අකිල මහත්තයා කියනවා අහගෙන හිටියා. එතුමා කියනවා දැන් කාර් කම්පැනියේ වැඩ හරි අර පැත්තෙන් ඒ රටේ ඒ කම්පැනිය සම්පූර්ණයම දැන් මේ වෙනකොට හදලා ඉවරයි. ඒක නැවකට පටවනවා. නැවකට පටවලා ඉක්මනට මෙහෙට ගේනවා. ගෙනලා සට පට ගහලා ටක් ගාලා කර්මාන්ත ශාලාව හදලා කර්මාන්ත ශාලාව වැඩ කරලා කාර් එළියට සට පට ගාලා පැටවු ගහයි. මට හිතන විදිහට මේ කර්මාන්ත ශාලාව කාර් කම්පැනියක් නෙවෙයි. මේක මට පේන්නේ හක්ක පටස් කම්පැනියක්ද කොහෙද? එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා. අනේ මහලේකම්තුමෝ 2015 ජනවාරි 9 වෙනිදා උදේ ඉඳන් මේ 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වෙනකන් කරගන්න බැරි වෙච්ච වැඩේ දැන් මේ ඉතුරු වෙලා තියෙන මාස 7-8ද කරගන්න හදන්නේ. මේවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. එතුමා අභියෝග කරනවා. එතුමා කියනවා මේ දැන් 2000 අනිවාර්යයෙන්ම 500ක් ෂුවර්ලු එයාට එක්සත් ජාතික පක්ෂයෙන් දාන අපේක්ෂකයා ජනාධිපති වෙනවා කියලා. මං අභියෝගයක් කරනවා අකිල විරාජ් මහත්තය පුළුවන් නම් බාර ගන්න අභියෝගය. පාර්ලිමේන්තු මැතිවරණ නොතිබ්බොත් ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමයි මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමයි තරංගයට තියන්න. මන්ත්‍රීකම ගන්න ඔට්ටුවකට අරගන්න මම ලෑස්ති ඒකට ඊළඟ ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දානෙන් අපේ ඉදිරිපත් වෙන අපේක්ෂකයා නියත වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයාට පත් වෙනවා. අල්ලන්න මන්ත්‍රීකම ඔට්ටුවට මම ලෑස්ති. අකිල මහත්තයෝ ඔයත් එක්ක ඒකට ඔයා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න කියලා මම ආරාධනා කරනවා.